අද සුන්දර වෙසක් දිනය උදාවෙලා පසුදිනයයි මේ ධර්මදේශනාව පි පවත්වන්න පිංහතුනේ. ඔබ මේ වෙලාවේ සිරස රූපවාහිනිය ඉදිරිිය වාඩි වෙලා, සිරස ගුවන් විදිලිය ඉදිරිිය වාඩි වෙලා ඔබ මේ සුන්දර ධර්මය ශ්‍රවණය කරන මොහොතක් එනිසා පිංවතුල්ලා දක්ෂ වෙන්න පිංහතුනේ. පංච නීවරණ ඔඩු දුවපු අපේ සමාජය තුළ ඒ විසුරුණාවූ සිත් බැහැර කරලා. පංතුනී මේ මොහොතේ අනේ අපේ ජීවිත තුළින් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ඉපදීමත් ඒ වගේ මුතුම් බුද්ධත්වය උතුම් පිරිනිිවීමත් කියන මේ උතුම් කාරණාතුන සිද්ධ වෙච්ච මේ සුන්දර දවසට පසු දවසේ පිංතුනි මේ උතුම් ධර්මදේශනාවතුළින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුන ඒ සුන්දර ධර්මයන් තමන්ගේ ජීවිතවලට එක තු කරගන්නවායි කියනේ උතුම්. අදිිෂ්ඨානය ඇති කරගෙන පිංහතුනි මේ සිරසා නමාමි මේ සුන්දර ධර්මදේශනාව ශ්‍රවණය කරන්න කියලා මංගබට ආරාධනා කරනවා. ඒවාගේ මයි මංගඔබට සිහි පත් කරනවා. මේ මොහොත්තේ ඔබලා පුංචි. වටිනා කියන සුන්දධර් සිද්ධර කරගන්න කියලා. අද ලෝතුරා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධරත්නය ලෝකෙට ඉපදුන වූ දවස පිංහතුනිි. මේ උතුම් ධර්මරත්නය ලෝකෙට ඉපදනාවූ දවස. ඒ වගේම ජාති ජරාවි්‍යදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන්ගෙන් හෙම්බත් වෙලා තිබෙන මේ බවාත්‍රයට පිංහතුනී අබය ලබා දුන්දවස. දුකෙන් මිදී සැපේට මාර්ගිය කියල දුන්න දවස. දොකත් සැපත් දෙකම නිරෝධය කරන මාර්ගය කියලදීපු දවස, මේ සුන්දර දවසිත පිංතුනී පිංහතුල්ලා අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ සුන්දර ධර්මදේශනාව තුළින්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කලාවු මේ ධර්මය තුළින් පිංතුන පංචනීවර්ණයන් දෝරෙ ගලායන මේ මොහොතේ අපි. සප්ත බෝචජ්ජාන්ගේයන්ගේ ජීවිතයේ පුරවා ගන්නවා කියෙන අධිෂ්ඨානයෙන්. මේ සිරසා නමාමි පන්සිිල් මලුව ධර්ම දේශනාව ශ්‍රවනයෙන් කරන්න කියලා පිංහ තුල්ලාට මතක් කරනවා වගේම පංහතුනී මේ මොහොතේ ඔබේ හිතවතෙක් ඔබේ ඥාතියෙක්, ඔබේ අසල්වාසියෙක් පංච නීවර්මයන් තුළ ජීවත්වෙනවා කියලා ඔබ දන්නවනං කරුණා කරලා දුරකතනයාතට අරංඒ අයට කියන්න. මෙහෙම ධර්මදේශනාවක් සිරසිප්‍රචාරය වෙනවා මේ මොහොත්තේ කරුණා කරලා ඒ ධර්මදේශනාව ශ්‍රවනය කරන්න කියලා. එය ඔබ තමන්ගේ හිතවතාට තමන්ගේ ඥාතියාට තමන්ගේ අසල් වාසියාට කරන සත්පුරෂ ධර්මයක් වෙනවා. කල්්‍යයාන මිත්‍ර ධර්මයක් වෙනවා. ඒ වගේ මයි පංහතුනේ. ඔබ උතුම් ධර්මදානමය පින් කමකට හවුල්ලුන සුන්දර. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවායි කියන කාරණය මාමේ මොහොතේ, බොහොම ගෞරවෙන් මතක් කරනවා පිංවතුනී.